අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන පහේ සිට හුදකලා බවින් නිවතට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් පියවර අද දිනේ තුල 650 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 32700 ඉක්මවයි. නිරෝධායන කාල සීමාව තෙවරක් අවසන් කළ පුද්ගලයෙක් මියයයි. මියගිය පුද්ගලයාට කොවිඩ් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තහවුරු කරයි. කොවිඩ් වෛරසයට එරෙහිව සොයාගත් දේශීය ප්‍රතිකාර සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස්. කොවිඩ් එන්නත ලබන ජනවාරියේ සිට ජනතාවට ලබා දෙන්න පාටලී රජෙන් දිල්ලයි එන්නත් වලින් පමණක් කොවිඩ් මර්ධනය කරන්න බෑ හිටපු අගමැති රනිල් කියයි බුදුදහමට නිගා කරන දේශන සිදු කරන චීවර ධාරියෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළා පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමි පවසයි දර්ශනීය උල්කා වර්ෂාවන් හි රජ දැක්ම අද සහ හෙට දේශීය පුවත්පතේ ප්‍රථම නවධානය විවිධ වර්ණවලින් යුක්තව ඇදහැළෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට යන දෙදින තුල රාත්‍රිය හසේ ලෝකවාසීන්ට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා විවිධ වර්ණවලින් යුක්තව ඇදහැළෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට යන දෙදින තුල රාත්‍රිය හසේ ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකි වනවා. මෙය ඉතාමත් දර්ශනීය අයුරින් දැකගත හැකි වන බැවින් එය උල්කා වර්ෂාවන්හි රජ දැක්ම ලෙසයි හඳුන්වා ඇත්තේ. උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව අද රාත්‍රී 9 සිට දර්ශනය වීම ආරම්භ වුණා. ඊසාන දිග අහසේ මිතුන රාශිය දෙසින් මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකි. එමෙන්ම අමාවක දිනයක් වන හෙට අලුයම 2:34 වයඹ දිග අහසේ මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා තර්ක විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා. ඊසාන දිගට හිස හරවලා රාත්‍රී 10ට පමණ බැලුවොත් එහෙම අපිට පුළුවන්කම තිබෙනවා මේ උල්කා වර්ෂාවේ උල්කා එනවා දකින්නට. හොඳම අවස්ථාව මේ උල්කා වර්ෂාව දකින්නට අලියම 2:44 කාලයේදී තරමක් බටහිරට වන්නට වයම දිග දිශාවට අහසේ එක්ට හිස හැරෙව්වොත් ඔබට දකින්න පුළුවන් මෙය විවිධ පාට රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන්. අමාවක දිනයක් 14. ඉතින් ඒ නිසා අහසේ හඳ නැති අවස්ථාවක උල්කා වර්ෂාවක් දකින්නවා කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක් ඒක. උල්කා වර්ෂාව නැරඹීමට නම් මොකුත් උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. පීවීඑස්එම තමයි බලන්න ඕනේ. සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහ සංයෝගය නැරඹීමට කැමැති අයට දුරේක්ෂ භාවිතා කරන්න පුළුවන්. කැමැති අයට දින 30ක් භාවිතා කරන්න පුළුවන්. පීවීඑස්ෙන් හොඳට පේනවා මෙයත්. හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස 4ක් සහ ග්‍රාම සේවා වසම් කිහිපයක් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් උදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හෙට උදැසන 5 සිට ග්‍රාම සේවා වසම් කිහිපයක හුදකලා බවේ ඉවත් කිරීමට සහ තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා. එය අනුව හෙට උදැසන 5 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙසේ ග්‍රැන්ඩ්පස් පොලිස් බල ප්‍රදේශයේ සිරිසඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය සිරිමුතු ඒන නිවාස යෝජනා ක්‍රමය මාලිකාවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලක්කිරු සෙවන දුම්රිය මහල් නිවාස බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සිරිසර උයන වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය හේකිත්ත කුරුදු හේන ඇවරිවත්ත වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරි වසම් සහ පැලියකොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසම හෙට උදැසන 5 සිට හුදකලා බවින් ඉවත් වෙනවා. එසේම හෙට උදැසන 5 සිට අලුතින් හුදකලා කිරීමට වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශය වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දුවේවත්ත ප්‍රදේශය පැලියකොඩ පොලිස් වසමේ පට්ටිමුල්ල ග්‍රාම නිලධාරි කොට්ටාසේ රෝහණ විහාර මාවත කිරිබත්කොඩ පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසමේ වැදිකන්ද ප්‍රදේශය නිට්ටඹු පොලිස් වසමේ තිහාරිය උතුරු සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම්වල වාරණ පන්සල පාර කත්තොට පාර සහ හිද්‍රා මාවත प्रदेश मेन्म कलुत्र दिस्ट्रिक्ट बुलत सिंह प्रादेशिक लेखम कोट्टासे वेगनगल्ल नगिनिकिर सह वेगनगल्ल बटकिर ग्रामनिलधारी वसम कुडा हीनटियानगल ग्रामनिलधारी वसमे मरिकार वीदियद हेट उदसन पहेसिट अलुतेन हुदकलाकल प्रदेश अतरट अयत्वनवा
අද දින නව කොවිඩ් ආසාදිතින් 650 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 32700 සීමාව ඉක්මවා ගියා. මේ අතර බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේ නිරෝධායන කාල සීමාව තෙවරක් අවසන් කළ පුද්ගලයෙක් මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේදී නිවේදනය කළා. මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙඩ්සිටි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදනය වූ රෝගියෙක්ද ඊයේ රාත්‍රියේදී මියගොස් තිබෙනවා. මොහු අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඊයේ රාත්‍රී 10ට පමණ මියගොස් ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. බලපිටිය අහුංගල්ල අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. මේ මියයාමත් සමගම මේ මృతදේහයට ජෛව සාම්පල ලබාගෙන PCR පරීක්ෂණ කරලා තියෙනවා. PCR පරීක්ෂණ වලදී තහවුරු වෙලා තියෙනවා මොහු COVID-19 ආසාදිතයෙක් කියලා. විශේෂයෙන්ම මේ පුද්ගලයා අපිට පේන්න තියෙනවා නිරෝධායන කාල සීමා 3ක් පහු කරගෙන ආපු පුද්ගලෙක් තමයි නැවතත් මේ විදිහට ආසාදිතයෙක් විදිහට වාර්තා වෙලා තියෙන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. ලෝකයේ කේන්ද්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා වගේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය බස්නාහිර පළාතේ එතන කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ කේන්ද්‍රයේ තියෙනවායි කියන එක සාධකයක් එක්ක තමයි අපිට අපේ රට තුල මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපිට මේ බස්නාහිර පළාත තවමත් අපිට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපිට ලංකාවේ අනිත් පළාත් ටික මේ පවතින තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාමත් තියෙනවායි කියලා මින් අපිට පැහැදිලිනු. මේ අතර එළඹෙන උත්සව සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච් පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදිරි දින කිහිපය විශේෂයෙන්ම ඉතාම තීරණාත්මක කාලයක් වෙනවා අපිට විතරක් නෙමෙයි ලෝකෙටම. ඒකට හේතුව උත්සව සමයේදී වැඩිපුර දෙනා විනෝද වෙන්න සාද පවත්වන්න විවිධාකාරයේ කටයුතු වල නිරත වෙන්න යනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් ලක්ෂ ගණන් රෝගීන් බිහිවන බවට වසංගත රෝග විද්‍යාඥයෝ අනාවැකි පළ කරලා තියෙනවා. අපි හරියට හැසිරුනේ නැත්තම් ඒක වළක්වන්න බෑ. COVID-19 වෛරසයට එරෙහිව දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ පිළිබඳ විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට මේ වන විටත් ලෝකයේ කිසිදු රටක කිසිදු විද්‍යාඥයෙකුට හැකියාවක් ලැබී නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය සඳහා පමණක් මේ වන විට විවිධ එන්නත් ලෝකයේ පුරා හඳුනාගනිමින් පවතිනවා. එවන් වකවානුවක ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට හැකි දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිරන්තරයෙන් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි කරලියට පැමිණි ප්‍රතිකාර ක්‍රම පැණි වර්ග මෙන්ම දුමායන ක්‍රම කැඳ වර්ග සහ තවත් විවිධ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දවසින් දවස තොරතුරු වාර්තා වෙනවා. එවන් පසුබිමක් තුළ COVID-19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූලභාවය තහවුරු කිරීම කඩිනමින් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක් ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සැකසූ කොවිඩ් සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර තිබෙනවා. මේ අතර ලෝකයේ COVID-19 සම්බන්ධයෙන් සුවගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙසට මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා. ඒ අනුව සකස් කළ වාර්තාව පදනම් කරගනිමින් COVID-19 වෛරසයට මෙතෙක් සුවගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග 3 සම්බන්ධ CDA වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට බහර දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් තහවුරු කළ කොවිඩ් එන්නත ලබන ජනවාරි මාස සිට මෙරටට ගෙන්වීමට රජය ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණෝක මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝකයේ පුරාම මේ වෛරසය පාලනය කිරීම සඳහා දවැන්ත පර්යේෂණ වලියක්
මෙහෙවුණා. දැන් ලංකාව කොතනද ඉන්නේ? මේ පිළිබඳව දක්ෂ පක්ෂකම් දක්වපු අනිල් ජයසිංහ මහත්තයා, ජයරුවන් බණ්ඩාර වැනි වෛද්‍යවරු ඉවත් කරමින් මේවා මේ දේශපාලන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරගෙන යාම අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි රජෙන් ඉල්ලා හිටිනවා වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්මාණය කරන ලද මේ කවරෝ එන්නතක් ලබා ගන්න රට පෙරසූදානම් කරන්න අඩුම ගානේ මේ එන්නත වහාම ජනවාරි මාසයේදී ලබා දෙන්න කටයුතු කරන්න. අද මේ ඇති වෙලා තියෙන මතවාදයක් තමයි සිංහල වෙදකමෙන් මේකට බේත් තියනවා කියලා ඖෂධ ගණනාවක් මේ වෙන විට ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේවා මේ ප්‍රචාරක ව්‍යාපාර කරගත යුතු නැහැ. කූට නාටකයක් කරගැනීම තුලින් වෙන්නේ මේ අපේ පාරම්පරික වෙදකම ගැන තියෙන විශ්වාසයත් තවත් වෙළඳ භාණ්ඩයක් කරලා බිඳ දැමීම පමණයි. අපි බොහොම පැහැදිලිව කියනවා මේන් රෝගය නැසෙන බවට විශ්වාසයක් ලබා දෙනවා නම් ඒක භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය පැණි ගැන බොහොම අනුග්‍රහයක් දක්වනවා. පැණි බීලා පෙන්නනවා. ඊට කලින් පළවෙනි රැල්ලේදී අර චීන කාන්තාව ඉඹලා පෙන්නුවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ ඒ කාරණේ නෙමෙයි. දැන් අපි සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ අමාත්‍යතුමිය අපි විරුද්ධ පැත්තේ හිටියත් අපි සන්තෝෂ වෙනවා. එතුමිය කිව්වා මේ වෙන පැණියක්වත් නිකන් මේවා පාවිච්චි කිරීමෙන් වළකින්නේ කියලා. අපි මේ සාධනීය විවේචනයන් කරන්නේ මේ රටේ මහජනතාව වෙනුවෙන්. එන්නත් භාවිතයෙන් පමණක් COVID-19 වෛරසය මර්ධනය කළ නොහැකි බව හිටිබා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බියගම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. කොවිඩ් රැල්ල තාම අවසන් වෙලා නැහැ. තව කල්යන්ට තියෙනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් සමහරු කියනවා ෆයිසර් ආයතනේ තව අයත් ගණනාවක වෙන්නත් හොයලා කියලා. ඒත් ඒව දැන් අත්හදා බැලීම විතරයි. ෆයිසර් නැත් කිරීමේ ඉංගලන්තේ පාවිච්චි කරේ පළවෙනි දවසේ දෙන්නෙක්ට අසනීප. දැන් කියන එන්නත් කිරීමෙන් පස්සේ පෑ භාගයක් එතන ඉන්න කියලා. වැඩිහිටියට කොහොමද යන්නේ? තරුණයට කොහොමද යන්නේ? රුසියාවේ බලාගෙන යනවා. තවත් ඒව ඉන්න තියෙනවා. දැන් ඇමරිකාවේ මොඩේනා සමාගම කරගෙන යනවා. ඉතින් මෙන්න මෙහෙම ගානක් තියෙන මේවා අපේ වෙළඳ පොළට ඇවිල්ලා අපිට ලබා දුන්නා කියලා අපි උලදීලා ගත්තත් ආණ්ඩුවෙන් ලබා දුන්නත් ඒ නිසා මේක අවසන් වෙන්නේ නැහැ. මේක තව අවුරුදු දෙක තුනක් ගියන් පස්සේ විතරයි අපි දන්නේ සාර්ථකද නැද්ද කියලා. එක්කෙනෙක් දෙන්නේ මැරෙන්නත් පුළුවන් මේ. දැන් ඉන්දියාවේ හයිද්‍රාබාද් එක කරගෙන යනවා. ඒක ආරම්භ කළා අර සමාගම ඇතුලේ ටෙස්ට් කිරීම. ඒ එතනත්යි බලන්න ඕනේ මොකද ඒ අපේ දේශගුණ හා සමාන විදියට. දැන් චීනේ ආරම්භ කළා තියෙනවා. චීනේ නම් වටේ යනවා දෙනවා. ඒක එක ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද මේ බෙහෙත් ආරක්ෂා කරන්නේ? ෆයිසර් සමාගමෙන් කරන බෙහෙත් ආරක්ෂා කරන්න වෙනම ශීතකරණයක්. ඒ ශීතකරණේ බෙහෙත් 1000ක් දාන්න එක සැරේට. ශීතකරණේ මිල පවුම් 5000. පරණ කාර්යයක් ගන්න. ඇයි බලන්නේ මෙහෙම නැතු එකක් අරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. සහතික කරපුවා විතරයි දැනට ක්‍රියා කරන්න ඕනේ. සාහිත්‍ය කරපුවා අපි දන්නේ ඒකෙම දෙවෙයිද හොඳ වෙයිද කියලා කවුරුත් කියන්නේ. කැම්පේ මේක හොඳයි. අපි බලමු කියලා කියන්නේ. අපිත් එහෙම බලන්න තියෙනවා. ඉතින් අපි අරගන්න ඕනේ මේ සාහිත්‍ය කරපුවා පමණයි. තමන්ගේ රටේ විතරක් නෙමෙයි ලංකාවෙත් ඒක කරනවා. වෙනත් බේත් අරගෙන වැඩක් නැහැ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ දඹුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මැතිවරණය අවුරුදු තුනක් නැහැ. ඒක කැබිනට් රැසීම තියෙනවා. දැන් කැබිනට් රැසීමටත් මේ එකතු වෙන්න බෑ. ජූන් එකේ තමයි මම හෙට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට මේ උපකාර කරාවගේ ඒ පළාත් සභා මැතිවරණයට සහයෝගය ඉතාමත් ආදරේ ගෞරවය බලාපොරොත්තු වෙනවා. බුදුදහමට සහ බුදුරජාණන් වහන්සේට අපහාස වන පරිදි දේශනාවන්හි නිරත වන චීවරධාරියෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිතනා හිමියන් පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි ඉතාමත් මෑතකදී දුටු දෙයක් තමයි එක්තරා චීවරධාරියෙක් ශ්‍රමණ වේශධාරියෙක් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක ආකාරයෙන් දේශන පවත්වනවා ධර්මදේශනාවේ මුවාවෙන්. මේ දෙන උපදේශ ධර්මදේශනාවක මුවාවෙන් සිදු කරගෙන යන්නේ වගකීයුත්තන්ගේ ආරාධනා පරිදි වගකීයුතු ස්ථානවල ඉඳගෙන. මහානායක මාහිමියන් වහන්සේලාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදුටු තැන අපට සිද්ධ වුණා මේ රටේ අධිකරණයේ ඉදිරියට යන්න. ඒ නඩුව
පවරන්නට යෙදුනා හත්වෙනිද තංගල්ලේ මහේස්ත්‍රාත් උසාවියේදී එක්තරා චීවරධාරියෙක් පළවෙනි විත්තිකරු මේ ධර්මදේශනාවන්ට අනුග්‍රහ දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් විත්තිකරුවන් හැටියට නම් කරනු ලබනවා අපි ඉල්ලන්නේ මේ වැනි සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි අපි ඔබේ දැන ගැනීම සඳහා සූදානම් මෙන්න මේ වීඩියෝ පටය මේ ඔයගොල්ලෝ අදාන බුදුහාමුදුර වෙන ගාව තියෙන කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් විවෘත කිරීමේ අවධානමක් පවතින අවස්ථාවක එම ප්‍රදේශයේ පාසල් සිසුන් යොදා ගනිමින් පැවති දේශපාලන වැඩසටහනක් පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අනාවරණය කළා. ඊ අවස මඩකලපු ප්‍රදේශයේ කල්කුඩ අධ්‍යාපන කොට්ටාෂයේ පිල්ලයන් මහත්මයා පිළිගන්නවා මේ කොවිඩ් නිසා පාසල් වහලා තිනවා මේ ළමයි යොදගෙන බෑන් කණ්ඩායමක් පවත්වාගෙන යනවා ආණ්ඩුව මේව බලාගෙන ඉන්නවද කියලා අපි අහන්නේ දැන් මේව සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද අපි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් අහනවා මේ විදුහල්පතිවරයා මේ කලාප අධ්‍යක්ෂක සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද අඩු ගන්න මුඛාවරණ දෙනවද කොක්කමල්ලන්න කවුද මේවට අවසර දුන්නේ ඉතින් දැන් මේ වගේ ළමයි පරිහරණය කිරීම මේක ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තත් ඒ ළමයින්ගේ අයිතිවාසිකම් කඩගිරීම මේ වෙන දේවල් කරන්න කමන්නේ ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා මෙතන මේ අන්තර්ජාල අධ්‍යාපනය එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න ආණ්ඩුවේ පැත්තෙන් කටයුතු කළ යුතු තිබෙනවා. ගුරුවරයාට පහසුකමුත් නැහැ, ළමයට පහසුකමුත් නැහැ, ආණ්ඩුවට උත්තරත් නැහැ. මේ අයවැය සෞභාග්‍ය දැක්ම හරහා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවකින්ට දීපු පොරොන්දුව පැත්තකට දාලා තිබෙනවා. ගුරු විදුහල්පතිවරු ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන් රවටපු අයවැයක්. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නොමැති බවට විපක්ෂයේ ගෙන යන චෝදනා පදනම් විරහිත බව අමාත්‍ය කෙහෙලිය රඹුපැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පෞගේ සමේ බුවදලාබී පෞල ඇට රැකියා දුන්නා මේ වැඩසටහන මෙතනින් අවසන් වුණා මේක අපේ මේ දේශපාලන ගුණ්ඩු කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි බව බොහොම සහතිකව කියන්නට ඕනේ අපි නියත වශයෙන්ම අපේ ලක්ෂ්‍ය ඉලක්කය අපි සපුරන මේ ඉදිරි අයවැය කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට බැරි තරම් ආර්ථික අර්බුදයක රජයේ ඉන්නවා අයවැය මේකේ හොඳ නරක බලන්න වෙන්නේ ලබන අවුරුද්ද හැබැයි කළ පුරුදු දැක පුරුදු කරලා ඔප්පු කරපු අයට තමයි බාර දීලා තියෙන්නේ රටක් හදපු අය බැහැයි කියන වචනය දේශපාලන වෙළඳපොලේ අලවි කරන්න බෑ විපක්ෂයට. මම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු ගන්නවා අපි. අවුරුද්දයි අපිට ආණ්ඩුවට වෙනසක් ජනතාව බොහොම සීරුවෙන් බලාගෙන සිටිනවා විශ්වාසවන්ත ලෙස විපක්ෂය මොන උප්පරට්ටිකනවත් දේශපාලන වෙළඳපොලේ අලවි වෙන්නේ නැහැ. පළස්සභාවෙතුන් නැගිට මෙනවා. එන්න වෙලාවට තරම් කරනවා අපි. අපි ඕන මැතිවරණයකට ඕන වෙලාවක සූදානම් අපි මැතිවරණ කල් දාපු දෙයක් නෙමෙයි. අපි කිසිම මැතිවරණයක් එක පැයක් පරක්කු කරලා නැහැ. ඒ අය ආපු දවස් ඉඳන් මැතිවරණ ප්‍රදාමද කරා. ඉතින් ඒ කට්ටියගේ ප්‍රශ්නයක් ඇති. අපිට ප්‍රශ්නයක් නැහැ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.